සක්වල වැඩසටහනේ 23 වන පියවර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ හම්බන්තොට නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේදී. මෙහිදී විපක්ෂ නායකවරයාගේ අතින් පාසලට සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පූරු සහ නවීන පරිගණක පරිත්‍යාග කිරීම සිදු කරනවා. අපේ රට දැන් බංකොලොත්. මේ බංකොලොත් භාවය ගැන අපි ලැජ්ජ වෙන්නට. හැබැයි බංකොලොත් කියලා ඒක කියව කියව ඉඳලා හරියන්නේ නැහැ. අපි මේකෙන් ගොඩ එන්නට. ගොඩ එන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ගොඩ එන්න නම් අපි රටක් හැටියට මේට වැඩිය ශක්තිමත් වෙන්නට ඕන. පුරවැසියන් හැටියට මේට වැඩිය කඩිසර වෙන්නට ඕන. පුද්ගලයන් හැටියට අපේ නිෂ්පාදන ධාරිතාවය මේට වැඩිය ඉහළ නංවන්නට ඕන. අපි ඒ කාර්යය නිෂ්ඨ කරනකොට අපේ අධ්‍යාපන ක්‍රමයක් නිවැරදි කරගත් සුහුරු අධ්‍යාපනයට අපි යොමු වුණොත් අනිවාර්යෙන්ම ලෝකයේ හැම ශ්‍රේෂ්ඨයකම නම්බර 1 රට නම්බර් 1 කන්ට්‍රි බවට අපිට පත් වෙන්නට පුළුවන්. මේ අතර පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙනමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ තවත් රැලියක් ඊයේ පසුරුවේ පානදුර නගරයේදී එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අර පහුගිය දා නුගේගොඩ රැස්වීමකදී මම කිව්වා නේද, දේශපාලනයේ යම් තත්ත්වයක් නිර්මාණය වෙනවා, විවස්ථාව තවදුරටත් හුදු කඩදාසි බවට පත් වෙන. අපේ බලන්න එපයි පාර්ලිමේන්තු විවස්ථාව රකින්න අය. විවස්ථාවට අනුව මේ පළාත් පාලන මැතිවරණ තියන්න ඕන. දැන් විවස්ථාව කඩලා තියෙන කවුද ඒගොල්ලෝ? එහෙනම් විවස්ථාව උත්තරීතර වෙන්නේ කවද වෙනකන්? විවස්ථාව උත්තරීතර වෙන්නේ විවස්ථාව ඇතුලේ තමන්ගේ බලය රැකෙනකම් විතරයි. විවස්ථාව ඇතුලේ තමන්ගේ බලය රැකෙන්නේ නැත්නම් විවස්ථාව හුදු කඩදාසියක් ඒගොල්ලන්ට. ඇයි දැන් මේ පස්සට අදින්නේ? දීර්ඝ කාලයක් ඒගොල්ලන්ගේ අතේ තිබුණු බලය පොදු ජන ව්‍යාපාරයක් අතර මාරු වීමට නියමිතව තිබෙන නිසා තමයි මේ වැඩේ කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බේරුවල ආසනේ කාන්තා සම්මේලනයේ යේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී පැවැත්ුණේ අමාත්‍ය පවිත්‍රා දේවි වන්‍යාරච්චි, නාමල් රාජපක්ෂ, රෝහිතා බේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. අපිට එක තැනකදී වැරදුනා, ඒ දේශපාලනය නොකරපු නායකයෙ මේ රටේ ජනාධිපති ධූරයට අපේ බලවේගය නම් කළා. ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්න ගත්ත තීන්දුව වැරදි කියන එක අපේ පක්ෂයට වැරදීමක් වුණාය කියන එක ඒක අපි පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරී ගෙන්නලා ඉතමත් සැරට කතා කරලා කියනවා, මේ ආර්ථිකය හදන්න ඔයාලට ප්ලෑන් එකක් නැත්තම් මගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න, ආණ්ඩුවෙන් දෙන එක කරන්න. ආණ්ඩුවෙන් දෙන එක කරන්න බැරි නම් ඒ නිලධාරීන්ට කිව්වා ඔයාලා අපිට ප්ලෑන් එකක් දෙන්න, අපි ඒක කරන්න. එවැනි තත්වයක් එදා රටේ උදා වෙලා තිබ්බේ. ඔය දේශපාලනික වශයෙන් පළපුරුදු පුද්ගලයෙකු නොවුණත් හැකිතාක් උත්සාහ කරා ඒ කාර්යය කරා. පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙනමින් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව ඊයේ පසුරුවේ කුරුණෑගලදී පැවැත්ුණේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ අකිල විරාජ් කාර්යවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඊළඟ හදන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව හදන්න කියලා මම තමුන්නාසලට මතක් මේ අවස්ථාවේ කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වය. ඒ වටේ තමයි පක්ෂ ඔක්කොම එකතු වෙන්නේ. ලංකාවෙන් මේ සිංගප්පූරුවට අපනයනය කරන හොඳම කකුලුව. ඇත්තම හරි පුදුමයි, මොකද ලංකාවෙන් අපනයනය කරනකොට ඒ කකුලුව දාලා තියෙන කූඩවල පියන්නේ නැහැ. මම කිව්වා ඒ කොහොමද කියලා. එයා කියනවා කිසි ප්‍රශ්නේ ලංකාවේ කකුලුවනේ, එක කකුලෙක් කූඩුවෙන් එළියට එනකොට අනිත් කකුලව කකුලෙන් ඇදලා ආපහු කූඩෙට දානවා කියලා. දැන් මේ රටේ ඉන්නේ විපක්ෂය තන්නේ එහෙම තමයි. ඔය කකුලෙන් අදින මේ කකුලෝ වගේ තමයි මේ රටේ ඉන්නේ විපක්ෂය. ඉතින් කවුරු මොනා කිව්වොත් මෙතුන්නේ අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට හරි තැනකට ගේන්න එතුමා අනිවාර්යයෙන්ම මේ රට ගෙනියනවා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නාරහෙන් පිට අභයාරාමයේදී පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න කිහිපයකට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. දැන් පොදු ජන පෙරමුණ කොහොමද ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ? මොකද දැන් මොම වින් වෙලා ඉදිනවා. දැන් ඒව එක්කහුවේ වෙලාට පොදු ජන පෙරමුණ සහාය පළ කර ගන්න යන තමයි දැන් වින් වෙලා ඉන්නේ. නමුත් අනිත් දැන් ඒක තමයි. නමුත් අපි ඒ වෙලාවට එක්කහුවේ දැස මැතිවරණයේ පරක්කුයි කියලා කියනවා. කොහොමද සර්ගේ අදහස? මං හිතන්නේ මේ දෙසැම්බර් මාසේ වෙනකොට තියයි ඉතිසෙල්ලා මැතිවරණයක් එයි කියලා මගේ බලාපොරොත්තුව. මැතිවරණය මේ මොහොතේ අවශ්‍යයිද සර්? කොහොමද මැතිවරණයි පයි යන්නේ? කවුද දේශපාලනේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කියනවා කියලා තමයි මතපල වෙන්නේ. මොනවා මැතිවරණයදී වුණත් අපි ඒකට රැස්තියි.